ඒ ඉන්ද්‍රියන් අතර වැඩියෙන්ම බාහිරට පෙනෙන ඉන්ද්‍රියතම ඒ සම කියල කෙනෙ නිසා බොහොම පැහැපත්ව වගේ බොහොම නිරෝගීවතියාගන්න හැමෝම ැමත්තා දක්න ඒව විහේසෙනනවා එව ියදන් කරනවා විශේෂ කෑව කනවා විටමිනි වර්ගන්නවා ඒවාගේ ගොඩාක් තේවල් කරන ඉන්නවා. ඉතිං මේවෙලාද අපි කතා කරන බලාපොත්තුවෙන්නේ සමේරෝගාතර ඉතාමත්ම සමාලට කෙනෙකුට අපහස්ථායට පත්වෙන කනසල්ල පත්වන රෝගිතත්වයක් පිළිබඳව. මේ සොරයිසිස් කෙන රෝගිත් එමතම් පොත්තුක බර කියල සිංහල පරණ භාවිතය තිබන රෝගිතත්යක් තිෙන පසුගිය විසි නමවැනිද ලෝක සොරෑයිසිස්තිනය නම් කල තිබුණ ඒවෙනුවෙන් ලෝකය දැනුවත් කරන ඒවාගේ මේඒ කැන මනුෂයන්ට ම අවබෝධයක් ලබා දෙන කාලපරිච්චයක් ක්‍රියාත්මක වුණ එනිසා අපි අයිට දවස් දෙකට පස්සේ අදදවසදදි මේ විදියට මේ මැදිරයට විශේෂ බෛද්‍යවරෙක් ඇඳවා ගත්තා මේ කාරණ පිළිබඳව කතා බා කරන්න. සමගකතුලයින්නේ කොළව ජාතික රෝහලේ සේවේ කරන චර්මරෝග විශේෂක්නමයි්‍ය ජානක අකරවිට. අයිබෝන් අයින් මේ සොරයිසිස් කියන තත්ව මොකක්ද මේ රෝගි තත්ව. ත්තනම ආමන්තම මේ සොරයිසිස් කියනක දවා කලින් කිව්වාගේ අපි සිංහල නම් භාහිතා කරන පුතු කබර කියන මහිතන ඉටවැඩිය අපි ස්ොරයිසිස් කිව් හම ගොඩක් අය දන්නවා මේ ඒ හමේ ඇතිවෙන ප්‍රධාහමය තත්ත්වයක් ඉතින් කිව්ව වගේම හමේ දෙයක් ඇති වෙනකොට ගොඩක්කායට ඒ මානසිකව බලපාන. ඉති ඒ එක දැන් ඒ සමහලාවට දැන් පපපු අමාරුවත් තියන කියෙනා බෙත් පෙත් තබ බීල සමාජිස්සරා හොඳට ඉන්න. නමුත් මේ හමේ පැල්ලමක් හරි පොඩි දෙයක් තියෙනකොට ට අ ඒ විදිහට නිදහසේ ඉන්න බෑ එක මනසට යට වදයක් වෙන. ඒ පැත්තෙම ගත්ත හම දැ සහර හම රෝග තියනෝ ඉතාම ගොඩක් අයි ඒක නිසා මානසිකව පීරනට පත්තින වදවිඳින අවස්ථාව නඉතින්. සොරයි සිස්කෙන එක සාමාන්‍ය සමාජයේ සීයට එකක් දෙකක් අතර කෙනෙකුට යම් ප්‍රමාණයකට ැ මුළු ඇඟ පුරාමිණම එක පැල්ලමක් හරි දෙක් හරිවත් තියෙනෝ ඒැන අපි ඒයනකොටදේ සියයක් දන පහොල එක්නෙකු දෙන්නකුට මේ තත්වේ යෙන එකක ඉතා සුල්බ දෙදයක් ති මේ ලඟ ලෝකයේ පුරාම මේ තත්ත්ේය හෙමයි ඉතිං ඒකෙන් අපිට දන්න අපි දන්න ගොඩක් මානසිකව සහ ඉතාාමතරයි සරයිසිස් තත්වේ උග්‍රෝණ හම එන සංකුලතාවලින් පිඩා විදින රෝගින් විශාල පිරිසක් ඉන්න නිසා තම මේකාර ඇතරමවල් සොරයිසිස් ඩේහ මැත්න ලෝක සරයිසිස් දිනේ ලෙස දිනයක් යොදලා ඒ ගැන විශේෂයෙන් අවධානයට ලක් කරන්න හේතු. එකදී ප්‍රධාන වශයෙන් එකක් තමයි රෝගයට භාජන වෙච්චායට මේකෙන් ඒගොල්ලො විතරක් තනියව වද විඳින කක් නෙවෙයි තම ගොඩක් ලක්ෂ මිියේන ගණනාවක් ඒවගේඇය ඉන්න මේ දැන් ගොඩක් ඇයට හිතන මම විතරයි මේලේදේතින් මට විතරයි මේ තත්වේ ති හෙමකෙල් දෙහෙම නෙවේ ගොඩක් පිරිසක් ඉන්නවා. ඒවගේම ඒට ප්‍රතිකාර ක්‍රම මානය කරගන්න ක්‍රම දේවල් තියෙනවා සහ ඒකෙන් මානසික වදවිින්ඳදින්නතු තමන්ගේ ජීවිත වැඩ කටයුතු ගෙනියන්න ඕන කියනක සහ. විරෝග නැති අයට මේ රෝගය පිළිබඳ දැනුවත් කරලා මේ රෝගින් සමඟ ගනදින කරන්නේ කොහොමද කියන අවධානය ලක් කරන්න තමයි ඇතරම මේ වගේ දිනයකින් බලාපොරොත්තුවෙන්. ලංකාව වගේ රටක් ගත්තර පස්සේ කොයි තරගට හු තත්ක්ද මේ කතාාහල තු බහු ත්වක තියවාවද සොයා සික ත්ව ඇතරම දැන් ංකාවේ අප මුළු සමාජයේ ගණනය කිරීමක් කරලා නැති වුණට අපේසායනවලට සාභයක්ගෙන රෝගීන් ප්‍රමාණය ගත්ත හම ලංකාවෙත් අර වගේ ම සේට කත් දෙකක් අතර ප්‍රමාණික පිරිසක්මකින් රෝගී තියනවා. ඉති එකන අදහස් කරන එ රෝගීන් ගන්නෙවේ නිරෝගී මුු සමාජයස යටකක් දෙක එතකොට හිතාගන්න පුළුවන් ඒ කොච්ච දෙයක් පි හැමදාම අපේසාහනයක සරයි රෝගීන් ගණනාවක් කි බලන. ඒ සමහරයි පොඩි මටේතියනැ ප්‍රතිකාරලටෙන්නේෙ නැහැ වෙනත් බේත් කරන හම පිසකුත් න්න ඒ සල්කතු පිරිසක්ඉන්නවා ඇතට ඇතකොට අයි සරසි හැදන්න හේතුමක් ඕ ඒ හිතාගදකත් ප්‍රශ්නයක් දැන් මෙ ඒ ඇතරම පිහිතනවා කාරණා ගණනාවක් හේතුවෙන කියලා තනි දෙයක් නෙම පිදන්නද බැක්ටරයා අසයන ැෙක්ටිරය නිසන්න නොත් ම තෙන්දී එකක් තමයි ජානමය බලපෑමක් තියෙනවා ඒක ඇන්නේ තමන්ගේ ආවෙනික වෙන ජානවල බලපෑම. එ ඒක තියෙන අයට වෙන බාහිර ප්‍රශ්න උඩ වෙන පසුකාලිනව සිද්ධ වන නස්කම් උඩ මෙස රයිසිස්තත්ව ස්මත් වෙලායිනෝ. තොට සහරවෙලාවට ඒ ආසාධනයකින් පස්සෙ වෙන්න පුළුව සහරලාවට සමහර අෂදවර්ග නිසාමයක විස්සලාලයන වෙන්න පුළුවඒ වගේ ක්‍රමති නො ඉතමතරව දැන් අධිකවේහෙස්ස ඒ වගේ හේතු යම්ය ආකාරෙකට බලපානොව වෙන මේ රෝග තත්ත්ේ උග්‍ර වෙන්න හතුකාරක හැට වෙන්නේ අරවගේ ජානම මේ පස විික්තියන කෙනෙගෙ පසු කාලීන ඇත්වෙනව නස්කම සාත මේක හටගන්න. මහිතන්නේ ඒ කතාාව පිට අතර ඩාපු නිසා මේක විශේෂයෙන් කියන්න ඕොන දෙයක්ත්තමයි මේ රෝගීන් අපේ හමෝට ආහම අහන ප්‍රශ්නයක්ත්තියනවා හොඳ කරන්න පුළලුවන් දෙකන අපේ ගැන පස්ස කතා කරවා නිත්කාණ තමයි මේක මගේ දරුවන්ටයඇද. ඒ බෝනෙනවාද කිය ෝව කක්නෙවේම් බෝවිනක කුත්නෙේ පරම්පරාවෙන්යයිද නැට්නම් මගේ දරුවට යද නැත්නම් සමහරට තරුණගෙන කියෙන අප පරම්පරයි කාටවත් නෑකල්. තැන් ඒ ජානම පසුබිම තිබුණට හැමෝට මහට ගන්නන්නේ නෑ. ඒ අපි මතක තියන ගෙන දැන් අමට හෝතාත්තර තිබුණ කියලා ඒ දරුවට යන ප්‍රවනතාාවතියෙන බොහෝම සට පහක් විතර ගැපි දැන්. පට න කෙකට හැදන්නන යම් කිසි ්‍රවණතාව ඇත්තිී නොන සේට කත් දෙකක්වයි. තොට ඒ එකක වැඩි වෙනවා තමන්ගේ අම්මට තාත්තර තියෙන අවස්ථාව දෙක නිසා ද අම්මට හොතා අතර තිබුණ කියෙන දරුවකුට යන්න තින අපි හිතම සම්භාාවතාව සට පහක්කිල් තුර අපි මංහිතන්න අපි දෙන්නවන පනල තම සේට අනු පහක් මවස්ථාවක්තිනො එක දරුවන්ට සම්ප්‍රේශණය නොවන් ඉතිං මහිතන්නේ ඒව ඒ දෙවල්ල අපි අසන්න ැනුවත්තන එක තම හොඳයි. අවශ්‍යක්කත කර අනවශ්‍යයක් ඇති කරගන්න හොඳනෑ දැන් හංගන් ඕනෙලෙඩක් මේක පරම්පරම ගන අපට ලැජ්ජාවක්කේ මේක තියනවකිවෝත් ඒවගේ දෙවල් හිතෙන් අයින් කරගන්න එක හොඳයි.ෝන්නම බෝන්නම නෑ ඇතරඒ සරලම උත්තර ඒකයි ඉතිංඒත් ඉතාම් වැදගත් ප්‍රශ්නය ොක දැන් මේකෙන් සමහලාට පීඩාවිඳින රෝගිනු සමහලාට මේ හැන්ගෙන් හදන. ක මගේ දරුවන්ට ඇයි මේං කතාභහ කරන්නයටඇ කියෙ එකගුල්ල යිසුලටෙන් හදන එහම න්නත්හොඳ ඉතත් ඩිය මහිතන් අපි ඒ ඇසු කරණට සොරසිස් තියනවනම් අනිත් අය දැනගන්න ඕන මේක බෝවිෙන රෝගයක් නෙවෙයි මෙ අපි කෝන් කරන්න හොඳ නෑ කෙනක් මොකද මෙහෙම රෝගයක් තියෙන කෙනෙකුට ඒ වගේ හැසිරමක් දැක්කෝ හම කෙනෙකුට හරිම මානසිකවේක බලපානු. ත ඇතරම අද නවෙන විද්‍යාව දියුණු රෝකේ වුණනත් සමහරවස්ථාතියින මේ සමහර ආයතන වලකට වැඩ කරනයගින් ප්‍රශ්න ඇති කරනවා මේ රෝගය තියනයිට මේක බෝයවිනව කියල් ෙතල ඒ රෝගෙන්න්ගෙන් කිසිසේත්ම බෝවින්න නැහැ සොරයිසිස්කෙනෙක බෝවි රෝගයක් නෙවෙේ ගුලුත් එකක ඇසුරු කිරීම කතා බහ කිරීම සහ ජීවිතයේ සලුම කැටයුතු වෙන කෙනෙකුට වගේම කරගෙන යන්න පුළුවන් බෝවිෙන නෑෙක මංහිතනන්නේ අපි දියවුතු හොඳම පනිවිඩේ. මේ පාලනය කර ගන්නේ ගොහොමද කියන කතාවට එලමෙන්ට ඉස්සරල චයරූප කීපයක්ති නවා මේත් එක් අප යමකිසිදක තව දනුමක් සම්ප්‍රේ්ණය කරන බලාපොත්වයෙනවා. ඕද ඇතන මේට නම අපි කියන පොතු කබර කියන නම හදිල තිෙන ඒර පොඩි පොත්තක් වගේ ගැලවිලා ඇද මේකේ පේනවා වැමිටේ වැලමිට සුලබ තැනක් හටගන්න ඒද පොඩි කැසීමක් වවෙන්න පුල න ගොඩක් අදින් කසන තත්ත්වයක් නෙමෙයික. අපිට හොඳට අහුවෙන අතටහුවෙන ප්‍රදේශයක් තියනවා රල්ුගත්තිය තියෙන හෙට එෙසවුණු සහ අර වගේ පොඩි සුදුපාට පොත්තක් ගැලවිලානවා. ද මේකේ තියෙන්නේ ඔළුවේ එහෙම හටගත් ඔළුවත් ඉතා සොලභ තැනක් මේ හටගන්න. හොඳට වෙන් වෙච්ච තැන දැන පිසාමන්නන්නේෙන් ඔය ඩැන් රස්් වගේ තත්ලුද පොතු ැලවිීමක්ෙන නමුත් මේකෙ දීට වැඩිය ගණකම පොත්තක් මෙය වෙනවා. හමට අමතරව මේ බලපන්න පුළුවන් තවත් තනක් තමයි නිය පොතු. නියපොත්තුල සමහලාට පොඩිනිකං පිට්සගේ පොඩිපොඩි වලවල් වගේ පේන තියෙන සමහලාට නියපොත්තාගස්සෙන් ගැලවෙන අවස්ථාතියන සමහලාවට ද මේක නම් හොඳට පේනවාව රෝසපාට ප්‍රදේශයක් තියෙන නියපොත්තට යටටින් පේනවා මෙස රයිසිස් රෝගෙ නියපොත්තට සම්බන්ධ වන හම සිද්ධ වෙන සිද්ධ පින්තුරයක්තම මේ දකින්න තියෙන්නේ. ඊළඟට අනිත් ප්‍රදේශතමයි හන්දි ආතරයිටිස්. ඇඳද රෝග හට ගන්න පුළුවන් වේදනාවසාහ හදි ඉදිමීම කාත ක සම්බන්ධයක් තින සොරයිහිසි කතරන තවත් අභ්‍යන්තර රෝග ගණනාවක් සම්බන්ධය ව නොත් මේක ගොඩක්ම තදින් සම්බන්ධයෙන තත්ත්වයක් ද මේකදී අර ටිකක් ඇකුටේ කැනේ උග්‍රවස්ථාාවද ඇඟ පුරාමය වගේ ලප හටගන්න පුළුවන් සහහිව රතු පැහැති අරවගේම අර පොතුගලවෙන ලබ ඉති මූලිකව මහිතන් ගල ලක්ෂණ තමයි ගගේ හොට පහැදිලවවෙෙන් වෙච් ඉහලට එසවුනු පරතු පැහැති පොතුගැලවෙන හමේන පැල්ලමක්. අරබ කියනසාම එකත් එක්ක න අනිත්‍රෝග. අනිතරෝග දැන් ආතරයිටිස් කෙනෙක සහලාට තුනෙන් එකක් විතර කෙනෙකට යම් මාආකාරෙක අතේ ඇංගිලිවල වෙන්න පුළන් නත්න ලොක හන්ඳිල වෙන්න පුර නැත්න හොඳ ට පෙල ඳ අස් සන්දිවල වෙන්න පුළුවන්. ඒවයි ඇතින වේදනාව සහ ඉදිමීම. පුළුවන් එකතින් සහල්ලාට අපි ප්‍රතිකාර නොකර හිටියුත් ටිර අතපය වැඩ කරන්න ආමාරුවුණ තත්්වරය යන්න පුළුව නමුැති ඉට කලින් අපි එක ගැන දැනුවත්වෙ ඉඳලා හන්දිරෝග සම්බන්ධ ප්‍රතිකාරත් ලබාගත්තාහම් ඒ පාලනය කරන්න පුලුව ඒ වගේම දැන් මෑතදී එකැනෙ අප දිිගින් දෙකට ඒ සනාත වෙන සාක්ෂි ලැබෙනවා දැන් අපේ මේ අපි කෙන ප්‍රදාාහමය තත්වයක් ඉන්ලමට්‍රි කඩිශ එක එතකොට ඒකත් එක්ක බද්ධ වෙලා තියෙන අප මේමටබලික් සින්දරෝම් ෙන එකන අධික තර බාරු බව දිය වැඩියාව මොනාද රුදුර පීඩනය සහ මේ ලිපිඩලතිෙනකෙන කොලස්ටෝල් අධික බව දවලටඒක සම්බන්ධය කෙන එක ඉතිං මේ ප්‍රධාමය තත්ත්වයක් දිගට තියෙනකට අපේ ර්ද රුදරය සැපේම අපි කැනෙස්කීමමි කාඩිසිස් ඒවගේ දෙවල් පවා මේ රෝගීන්ට වැඩිපුර දකින්න පුළුවන් අධික රුද පීඩනය. ඉතිං ඒ සහසමහරට මානසික වහට ගන්න පීඩනේ. අපි කැන ඩිප්‍රෂ් ඒවගේ තත්යන් මේ රෝගීන් අතර සුලබ වෙන්න පුළො. තර එක වැදගත්කම තමයි අපි රෝගෙ තියෙන කෙනෙ ඒ සම්බන්ධවත් පොඩ්ඩක් අවධනයමු කරන්න ඔොනේ ගැටලු තියෙන වද කියන එක. එත්ත එකක මහහිතනනි කියන්න ඕන කාරණයක් තම ඒක විශේෂම මේ රෝගීන්ට සහයයාගේ පවුලෑයට දෙන්න ඕනෙ පණිවිඩයක්. අධික තරබාරු බවත් එක්ක මේ පොතුකබ්‍ර රෝගය උග්‍රවෙනවා. කැනෙ සුල වශයෙන්තිෙන කෙනෙක් තරබාරුවෙනවනං එයායට මේක තියන උග්‍රතාවය වැඩි වෙන. තකොට උග්‍ර කෙනෙක් තරබාරුුණනම් ඒයාගේ බරාඩු කර ගැනීමෙන් අපිට පොතුකබ්‍ර රෝගය අම්්‍රමාණයකට හොඳින් අඩු කරගන්න පුළො. තිං බංඔයා සදාහන්කල අනිත්කාරණත් එහෙම දු්‍රපීදනය. දී වැඩියාව ඉස්කීමේ කාඩිසි ඒ වගේ දේවල් තර බරපවත් එක සම්බන්ධය ඇති මහිතන්නේ අපිට ඒක මේ බෙත් පෙතිවලට ගන්නට වැඩිය නිරෝගී සිරුරක්ම නීමත බරපාත්තාගැනීම ඉතාම වැදගත් කාරණයක් වෙනවා මේ රෝගීන්ගේ. මොනොත්වන ප ප්‍රතිකාරවර්ක එතටම ගොඩක් දේවල්තිනවා. අ සෙල්ල ප්‍රශ්නත එක්කම ආඳදල ත්තුොත් මහිතන තවත් දේවති නොදැන් අපි අවෂධ මේ ප්‍රතිකාරවලට යන අපි අපි පැත්තෙන් අපි කරනද එවගේම රෝගීන්ගේ පැත්තිෙන් ඔය තර ාරුබා වඩු කර ගැනීම සහ පොත්තුකබර් මේ සොරයිසිස්කන එක ගොඩක් සම්බන්ධය අධික අපි කැන ත්‍රිස්කල් මානසික පිල්නේ වගේ දේක දෙේතකොට අපිට දැන් ජීවත්යෙන්න්න බෑන ශ්‍රි්ක නැතුවිති ඒගේ පාරිග හැම ැනම තින වතපයක අවම මට්ටමින් තියාගැනීම සහරලාවට පීට පුළුවන්නන් පෑබාගයක් ව්‍යයාම කරන්න ඒෙන් අර බරත් අඩුවෙනවා අ ශ්‍රිස් එක කියන එකත් අඩුවෙනවා. ඒවගේ තමන්ගේ ආගම දහමට යොමු වෙලා දවස කැමෙලාවක් ගත කරන්න පුලන් එත්න සංගීතය තමන් කැමිති විනෝදංශයකටවෙලර ශ්‍රිස් කියෙනක අවම මටමින් තබා ගැනීමත් එක කාරණයක් වෙන මේ රෝගය හොඳින් මැඩ පවත්වන්න සහය දෙෙන. ඒවගේම ප්‍රමාණවත් නින්ද. අපේශරිරේ දෙවල් වලට ගොඩක් නින්ද අවශ්‍යය රෝගයක් තියෙනකොට විශෂෙන්ම හමේරෝගල නින්ද වැදගත් ප්‍රමාණවත් නින්ද ලාගැනීම තොට අපි සාමන්‍යෙන් අප නයිට් ශිට් කරන අයට හෙම ෙනව එකක වෙනස් කරගන්න. ප්‍රමාණත් හැමදාම ප්‍රමාණුකල නින්ද ලබාගැනීම සමබරආහර්වේලක් ලබාගැනීම සහ. යම් ප්‍රමාණයකට මත් පැන්උනත් මේකට උග්‍රවෙන්න බලපාන කාරණයක් සහ දුම්පානය එකදිත් වැඩිවෙන. ඒකාරන ඒකමගේ හිතන්නේ රෝගීම්ගේ පැත්තෙන් ය කරන පුළුවන්. අපේ පැත් ප්‍රතිකාර ගණනාවක් තියනව විධ මට්ටමින් අපි ආලේපනවලින් පටන් අරගෙන බොන පෙතිවර්ග නික්ෂේපනය ගැ ඉන්ජේක්ෂන් සේ වගේ ප්‍රතිකාර ගණනාවක් තියනවා. සමහර වෙලාවට අහලතන්දේවල් තමයි යම්යම් කෑම වර්ග කන්නපා වැැගේයා තුල්ට හරි ෂ්ණය කෑම එකක වැඩි වෙනවක්ලේ නිසේ වගේ ැක් ී ටය ැ කෑ ගම ති නවා. ඇතටම සොරයිසි සම්බන්ධ එහෙම ලොකු සම්බන්ධතාවයක් වාගෙන නැහැ කෑවල මං අර කිව් කාලනයකෙන් තර බර්බවට දායක් වන කෑම හැර අනිත් දෙවලට රිජූ බලපෑ මක් නෑද සමහර රෝගතිය නව ඇත්ත මේ යම මාහරවර්ගවලින් වැඩිවෙන්න පුුවන් ඉතය කර උක්ෂ්නාධිකද වගේ කියන එක සාමා්‍යමතයක් නමුත් එහෙම රජ සම්බන්ධතාව තරම මත් පැන් සහ අපි ගන්න දේවලින් ගත්තහ මත් පැන්සහ දුම්පානය තමයි ගොඩක්ම බලපාන්නේ. අනිතාහර ගන්නපුල මො දක ඇතරම සහර මි්‍යය තැමකද හමේ රෝගයක් තිබුණගම හිතන අපි මස්මාලු කන්න හොඳ නෑ බිත්තර කන්න හොඳ නෑ. එ වට මේක වැදිවෙනවා ඉක්ම කියලාති. ඒක හොඳ නැහැ මොකද පොතුකබර රෝගීන්ගේ මේ ගැලවිලා යන්නේ ඇතරම යමාකරග පෝටීන්වර්. මේගොල්ලෝ ප්‍රෝටීන්වර්ග ගන්න ඕන වැඩි පුරාර්කරය. ලොස්සක හරි ගත්සගන් ඒවගේ සහරට විටමින් වර්ගා වශයන ඉතින් හ කෑම සීම කරන්න යන්න හොඳනෑ ඒ විදිහට එම අගුණයි කියලා. හ අවසා වශයේ සමාජ දතන පනිවිදමක දි ලෝක සොරෑ සිස්දිනය. නම්කරයි එකක් පිබල් දැනවත් ක්‍රීම් කන අවස්ථාව අ අපේ සමාජර දනර පනිවිදමක් ඔබන් හිැ එකක්තමද මේ රෝගගේ පිළිබඳ තිය නොවනං සැකයක් මෙම මට තිය නොව මේ රෝගෙ මේක හොඳ කරගන්න බෑ මේක වැඩක් නෑ බෙහෙත් කරන්න වැඩන්නෑ කියලා හැගිලයි එප. තමන්ගේ ළඟම තියන රජේ රෝහලට ගිහිල්ලා දෑතම අපේ චර්මරෝ චර්මරෝග විශෂක්න වෛදර ඉවා සෑම මේ. ස්ත්‍රික්කයකම පාහේ එතකොට ඒම රෝගය තියෙනවන ඒ සාෑනකට යොමවෙන්න පුළුවන් ඒසායනකටම වෙලා ොර ඒ වෛද්‍යවෙලා තීරණය කරාව මොනවගේ ප්‍රතිකාලදි ගාන බෙහෙත්තකින්ද වෙන පෙත්තකිින්ද ඒවගේ ත්‍රෝගයාගේ තත්වය බල කොචර පැතිිල්ලා තියන දයාට වෙන මොනහ රෝගතතියාව කිය ගවශණය කලලා බල ඒ සඳහා යොමුේවි. ඒකාඩ් ඉ අනිත්තක තමයි ඒත්ේ කැසුරු කරනයට කියන්න ඕනෑ මේක බෝවෙන රෝගයක් නෙවෙයි මේ මේක තියෙනයි කොන් කරන්න කුළු සාමාන්‍ය ජීවිතයට ගත කරන්න ඉඩ දෙන්න. ප්‍රතිකාරවලින් අපිට හොඳටම පාලනය කරන්න පුුව එකනේ. අපි දැන් සමහර්දේවලතය අපිට හොඳ කරන්න බැහැ නමුත් අපි හොඳට පාලනය කරලා ජීවත්වෙන එහෙම තත්ත්වයක් තමයි රෝගය එනිසා බෙහෙත්වලින් පාලනය කරලා ඔබගේ ජීවිතය සාමාන්‍ය විදිහර ගත කරන්න අපිට සහස් කරලා දෙන්න පුළුව රෝගය තියෙනයි. හ අපි කතා කලේ අද ොරෑසිස් හමත් නැත්තම්මේ පොතු කබරකෙන රෝගිතත්ව පිළිබඳ ගන කතාකරන්නට අපිත් සමග සම්බඳනේ කොළඹ ජාතතිකරෝහලේ චර්ම රෝග විශේෂ්ි ෛද්‍ය ජනකර ොම ස ස් .